දැන් මේ ප්‍රශ්නේදී විශේෂ උනොත් සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ කියලා දෙන කාරණා හොඳින් තේරුම් ගන්න පළවෙනිදී. හරි. දැන් මෝටර් දෙක මේ කාරණා ටිකක් කියලා තිනවා. දැන් බලමු පළවෙනි කොටස. SL සහ SM ස්විච විවෘත කර විට වෝල්ට් මීටර් පාඩකය 12යි. දැන් මේ ඊළඟට වෝල්ට් මීටර් කියලා කියන්නේ පරිපූර්ණනේ. මීටරයක් පරිපූර්ණ. එතකොට දැන් මේ දෙන්න ඕන් කරලා නෙමෙයි ඕෆ් කරලා. හරි? ඕෆ් කරලා. එතකොට ධාරාවක් කියන්නේ නැහැ. ධාරාවක් කරනවා කියන්න පුළුවන් මිනිමේ පරිපථය ඉතර සම්මුති පරිපථයක් වුණා හම්බ වෙයි. නමුත් අපි දන්නවා වෝල්ට් මීටර් කියලා කියන අභ්‍යන්තර විදුලි අනන්තයක් වෙන කියන එක පරිපූර්ණයි. එහෙනම් මේක සා ධාරාවක් කියන්නේ නැහැ. එහෙනම් මේ ධාරාවක් කියන්නේ නැති අවස්ථාවේදී කෝෂල දෙකළු විභවන්තරය මම ඔයගලන්ට කිව්වා කෝෂල විද්‍යුත් ගමන මොකද වෙන්නේ? සමානයි. මේ සමානයි IR කියලා අපි කිව්වා. I කියන එක නා බිඳුවක් නම් ඒක ආර්ගියුමන්ට්ක් වෙන්නේ නැහැ. ඒක VE මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේගොල්ලෝ මේ පළවෙනිම නොකිය කියලා තියෙනවා. මේකේ විද්‍යුත් ගාමක බලය කියයි කියලාද 12 වෝල්ට් කියලා. හරි අන්න මේ දේවල් හරියට තේරුම් ගන්න හරි තනින් අල්ල ගැනීමයි වැදගත් වෙන්නේ. හරි. ඊළඟට අපිට කියලා තියෙනවා SL වැසු විට ඇමීටරේ පාටාංකය 10 ඇම්පියර්. හරි SL කියන එක නා ඕන් කරනවා. දැන් මේක ඔන් කරාම පස්සේ ධාරාව කියන එක නෑ මේ කොහෙද? දැන් ධාරාව මේ පැත්තෙන් ආවා මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කරහා තමයි ගමන් කරන්නේ. මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් එනවා. එතකොට ඒ අවස්ථාවේදී වෝල්ට් මීටරේ මේ හරහා ඇමීටරේ පාටාංකය ගිය 10 ඇම්පියර් ලු ඊට අමතරව වෝල්ට් මීටරේ පාටාංකය 11.5යි. හරි. දැන් එතකොට මෙන්න මේ කියන I ධාරාව මෙහෙන් එත එන්න කෝෂින්. හරි. ඔය විදිහට. එතකොට අපි දන්නවා අපි ගාව සූත්‍රයක් තියෙනවා බාහිර විභවන්තරයේ වීනා ඒක සමානයි මොකටද? ඊරින IR. හරි. ඊරින IR. එතකොට දැන් බාහිරට අපිට ලැබිච්ච වෝල්ටීයතාවය කීයද? හරි. බාහිර ලැබුණේ 11.5. 11.5 E කියන එක කියන 12. ඍණ මේ කෝෂෙන් එනට අපි ධාරාව ඇම්පියර් 10යි. හරි. වැඩි කිරීම අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන එක කියන අපි දන්නේ නැහැ. හරි. එහෙනම් මේ කෝෂේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මෙතනින් හොයන්න පුළුවන්. හරි. මෙයා මෙහෙට ගෙනාවා. එතකොට 10 R කියන එක කියන සමානයි 0.5. එහෙනම් R සමානයි 0.5 ohm කියලා අපිට එළ මේ කෝෂේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ අවස්ථාවේදී හොයාගන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි සිම්පල් A කෝෂේදී අහන්නේ ඒ සහ R නිර්ණය කරන්න. අපි ඒ දෙක කරා. ඊළඟට කියනවා ප්‍රධාන ලාම්පුව දෙක සර්ව සම්වේනා ඒවා සමාන්තරව සම්බන්ධකරයක් නම් එක් ලාම්පුවක් මගින් ක්ෂමතා උත්සන්නය සොයන්නකි. දැන් අපිට දන්නවා වාහනයක් ගත්තාම දැන් ඉස්සරහා ප්‍රධාන ලාම්පුව දෙකක් තියෙනවා. හරිද? ළමයා මේක තේරුම් ගැනීම ඉතාම වැදගත්. හරි? දැන් හරිනම් මේ ප්‍රධාන ලාම්පුව දෙකෙන් තියෙන සමාන්තර ගත. මෙතන එක ලාම්පුවක්, මෙතන එක ලාම්පුවක්. මොකද ඒවට එකම විභවයක් ලැබෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ අවස්ථාවේදී අපිට මේ හරහා වෝල්ටීයතාවය 11.5 කියලා අපි ගත්තා. ඊළඟට මේක හරහා 10 ඇම්පියර් ගියා. හරි. එහෙනම් මෙන්න මේ පරිපථයේ හිටියේ මෙන්න මේ ලාම්පු දෙක විතරයි. එහෙනම් මේ ලාම්පු දෙකෙන් උත්සන්න ශක්තිය අපිට හොයන්න පුළුවන්. අපි ගාව තියෙනවා P = VI කියලා එකක්. හරි. ක්ෂමතාවය හොයන්න. ශක්තියේ මේ ක්ෂමතාවය. එතකොට ක්ෂමතාවය හොයන්න පුළුවන් වෝල්ටීයතාවය 11.5 I කියලා කියන්නේ 10. එතනම මේ ලාම්පු දෙකෙන් උත්සන්න ශක්තිය 115 වොට් කියලා ගණනය කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අහන්නේ මේගොල්ලෝ එක් ලාම්පුවකින් උත්සන්න ශක්තිය නෑ එක් ලාම්පුවකින් උත්සන්න ශක්තිය P1 කියලා ගත්තොත් එයා 115 මිලිම කීයද? 2. එතන අපිට ගන්න පුළුවන් 57.5 වොට් තමයි මේ එක් ලාම්පුවකින් උත්සන්න ශක්තිය. හරි. මේ ආකාරයට සුළු කරගැනීම කරන්න පුළුවන්. ඊළඟ 25 ප්‍රශ්නේ අපි දෙවෙනි කොටසට යනවා. බලන්න දැන් මේකේ දහනවා මෝටර රථයේ පණ ගැනීම සඳහා පණ ගැනීම මෝටරේ මෝටර රථයට ලබා දිය යුතු ධාරාව 50 ඇම්පියර් වේ. ප්‍රධාන ලාම්පුව දල්වා තිබේදී මෝටර රථයේ පණ ගැනීම මෝටරේ ක්‍රියාත්මක කළොත් වාහනයේ ප්‍රධාන ලාම්පුවේ දීප්ති අඩුවන අතර ඇමීටරේ පාටාංකය කීයක්ද? 8 ඇම්පියර් වේ. හරි. දැන් ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම. දැන් මේ ඇමීටරෙන් 8 ඇම්පියර් කියවනවා කියලා කියන්නේ මෙන්න මේකෙන් 8 ඇම්පියර් ධාරාවක් එනවා. හරි. ඇම්පියර් 8. ඒ කියන්නේ මෝටරේ ක්‍රියාත්මක කරන්න මෙයාත් ඔන් කරලා තියෙනවා. එතකොට අපි දන්නේ නැහැ මෙයාගෙන් එන ධාරාව මොකක්ද කියලා. එහෙනම් මේ පැත්තෙන් එන්න ඕනේ 8 + I කියලා ධාරාවක්. හරි. මේකෙන් එනටත් එන්න මොකද්ද? 8 + I කියලා ධාරාවක්. හරි. එහෙනම් මෙන්න මේ මේකෙන් එනවා I, මේකෙන් 8 එනවා. මේ පැත්තෙන් ආපහු පාරක් 8 + I. හරි. දැන් එතකොට අපි අහනවා ප්‍රධාන ලාම්පුව දල්වා තිබෙදී මෝටර රථයේ එන්ජිම
ක්‍රියාත්මක කළ හැකිද ඔබේ පිළිතුරු පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. දැන් ඔබ තේරුම් ගන්න පළවෙනි තේ දැන් මේ I කියලා ගත්තේ මම මොකද්ද? මෝටරය හරහා ගමන් කරන දාන. ඒතර අඩුමතරමේ මෝටරය හරියාකාරව ක්‍රියාත්මක වෙන්න නම් මෙන්න මේ මෝටරය හරහා අවශ්‍ය කරනවා කොච්චර ධාරාවක්ද? අඩුමතරමේ 50 ඇම්පියර් ධාරාවක් අවශ්‍ය වෙනවා. හරි. දැන් මේ 50 ඇම්පියර් ධාරාව දෙන්න පුළුවන් නම් මේ ක්‍රියාත්මක කරගන්න අපිට හැකියාව තියෙනවා. හරි. එතකොට දැන් මම කර්ෂප් දානවා මේ අක්ෂරපද දෙක. මේ පරිපථයේ කර්ෂප් දාන්න පුළුවන්. ඊපස්සේ විශාල පරිපථයේ කර්ෂප් දාන්න පුළුවන්. හරි. පරණ අවස්ථාවේදී කර්ෂප් දැම්මහම පස්සේ 12 කියන එක සමානයි. මෙතනින් එනවා 12 කියන එක සමානයි. දැන් මෙහෙම එනවා මෙහෙම මෙන්න මෙයා හරහායක් තියෙනවා විභවස්ම. හරි. දැන් එතකොට මේ අවස්ථාවේ විභවස්ම හොයාගන්න නම් අපිට හොයාගන්න වෙනවා මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය. හරි. කෝෂ දෙකේ ප්‍රතිරෝධය. එතන අපිට එනනම් ඒක සමීකරණයකට යන්න බෑ. හරි. අපි දන්නවා ඉස්සෙල්ලා අපි මෙයාගේ හරහා ශ්‍රමතාවයේ සමන් සමීකරණයක් ගත්තානේ. එතකොට මෙයාට දාන ගමන් V සමානයි IR කෙලින්ම. හරි. වෝල්ටිය තමයි ඉස්සෙල්ලා දෙන 11.5යි. I කියන එක නේද ඉස්සෙල්ලා ගියා 10යි R. එතකොට මෙන්න මේකේ සමග ප්‍රතිරෝධය R කියන එක නේද එනවා 1.15 ඕම් කියලා. හරි. මෙන්න මේකේ සමකය. හරි. එතකොට ඒ සමකය හරහා මෙන්න මේ 8 ඇම්පියර් යන්නේ දැන්. එහෙනම් 8 වැඩි කිරීම 1.15 කියන සමග ප්‍රතිරෝධය. මෙහෙම එනවා මෙහෙම එනවා මෙන්න මෙතන ඉන්න හැංගිලා අභ්‍යන්තර ප්‍රතිරෝධය. අන්න එයා හරහා යනවා කොච්චර දාවක් දාලාවත් 8 තමයි I කියලා දානවා. හරි. එයාගේ යගේ 0.5යි. හරි. ඔය විදිහට එක සමීකරණයක් ලියන්න පුළුවන්. හරි. මේ සමීකරණය පාවිච්චි කරලා අපිට I කියන එක කෙනා හොයාගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට 12 කියන එක කෙනා සමානයි. දැන් අපිට මෙහෙම සුළු කරන්න පුළුවන්. මෙතන 8වරක් 5 40 බිඳුවයි 4ක් විතර 8වරක් 8 4 12 2යි. ඊට අදිරු 8වරක් 8යි. 8යි 1යි 9යි. හරි. 9.2යි. දැන් මෙතන මේ කියන අතර මේ 1.20 කියන එක කෙනා 8 ධන i. හරි. මෙන්න මේ 0.5 කියන එක කෙනා මම 1.20 කියලා ලියුවා. හරි. දැන් මෙන්න මේ i කියන එක කෙනා සුළු කරලා ඔබලන්ට ගන්න පුළුවන් ඇම්පියර් 48යි. හරි. ඒ ඇම්පියර් 48යි කියලා කියන්නේ මේ මෝටරේ හරහා ඇම්පියර් 48ක් යනවා නම් නමුත් ඒ අපේක්ෂා කරනවා 50 ඇම්පියර්. ඒක නිසා මේ මෝටරේ ක්‍රියාත්මක කරගන්න බැහැ. හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඔබට කියන්න පුළුවන්. ඔව් ඊළඟට අහනවා පණ ගැන්නු මෝටරේ ආරම්භ ප්‍රතිරෝධය නිර්ණය කරලා. හරි. දැන් ඔබට දන්නවා මෙන්න මෙහෙම. මෙන්න මෙයා මේ අවස්ථාවේ මෙයා හරහා විභවান্তরে අපිට හොයාගත හැකිනේ. මොකද 8 ඇම්පියර් ධාරාවක් ගියා. එහෙනම් එයාට දැම්මොත් එහෙම V සමානයි R අපි විභවান্তরে හොයාගන්න පුළුවන්. එතකොට දැන් අපි කොහොමද එතන විභවান্তরে ඔව්. අපි අහන්නේ මොකද්ද? ආරම්භ නිර්ණය කරා. දැන් මෙන්න මෙතන විභවান্তরে මෙතන විභවান্তরে මොකද වෙන්නේ? සමාන. එතන මෙතනින් හොයාගන්න පුළුවන් විභවান্তরে කොච්චරද? 8 වැඩි කිරීම 1.15. 1.15 කියන්නේ මේක සමකය. ඒ සමකයේ මෙන්න මේ හරහා ධාරා වැඩි කරාම විභවය හොයාගන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේ I ධාරාවක් මේ පැත්තෙන් ගියානේ. මෙතන IM නා RM නම් ඒක තමයි ලියන්න පුළුවන්. එහෙනම් ඒ අවස්ථාවේ I වැඩි කිරීම RM කියලා. හරි. දැන් 8 වැඩි විතර සුළු කරගන්න පුළුවන් 9.2 සමානයි I කියන එක කියලා අපි හෙළුවා 48 වැඩි කිරීම RM. හරි. එහෙනම් RM කියන එක නා සුළු කරගන්න පුළුවන් ඔබට මේ සමීකරණය භාවිතා කරලා. හරි. RM සුළු කරොත් එහෙම එනවා 0.169 ඕම් කියලා. 0.169 ඕම්. මේ සුළු කිරීම තනිව කිරීම ඉතාම වැදගත්. ඔය විභාග කරේ ගියාම අපිට අනිවාර්යෙන් තනිය සුළු කිරීම කරන්න වෙනවා. අපි හිතනවා මේ භෞතික විද්‍යාව උගන්න එක අපි උගන්න භෞතික විද්‍යාව ගණිතයට දාලා සුළු කර ගැනීම ශිෂ්‍යාස්ත වගකීමක්. ඉතින් ඔබ හැමතිස්සෙම මේ සුළු කිරීම සම්බන්ධව අවධානය යොමු කරන්න. අපි පුළුවන් සෑම වෙලාවකම සරල මාහර උගන්න උත්සාහ කරනවා. නමුත් සමහර වෙලාවට අපි හැමතිස්සෙම සුළු කිරීම කරන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් කටවැඩක වල ඒ සුළු කිරීම කළා හරියාකාර උත්තරයක් ලබාවි.
හරි ළඟ සීකල් සිදී අහනවා ප්‍රධාන ලාම්පුව නිවා තිබීමේදී මෝටර රථ එන්ජිම පණ ගැන්විය හැකිද කියලා. හරි. එතකොට දැන් ප්‍රධාන ලාම්පුව අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රධාන ලාම්පුව නිවා ඇති ඔෆ් කර තිනු මොන්නේ? හරි. එතකොට දැන් ඔබට හේරුම් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. දැන් මේ අවස්ථාව ටිකක් හේරුම් ගත යුතු වෙනවා. එතන මේ ආකාරයට. හරි. එතන ප්‍රධාන ලාම්පුව ඔෆ් කරලා නම් යා කරහ ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි. එතන ඉන්න අපිට මේ පරිපථයේ මෙන්න මේ කොටස නැහැ කියලා හිතන්න පුළුවන්. හරි. මෙයා ගමන් නැහැ. හරි මේ දෙන විතරයි ඉන්නේ. එතකොට SN ස්විච් එක ඔන් කරලා තියෙනවා. දැන් අපෙන් අහනවා ඒ අවස්ථාවේදී වත් මොකක් කරන්නද මේ මෝටරේ මේ ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා. හරි. දැන් අපි හිතමු දැන් මේ අවස්ථාවේදී නම් එක පරිපථයේ තියෙන ධාරාව ගමන් කරනවා. ඒ ධාරාව අයින් කියලා හිතමු. ඒ ධාරාව මේ පැත්තෙන් ආවා. අයි මෙහෙන් ආවා, මෙහෙන් ආවා. මේ පැත්තෙන් මෙහෙම ගියා. හරි. එතකොට මේ අවස්ථාවේදී අපි දන්නවා හැබැයි මෙන්න මේ RM කියන එක අපි හොයාගත්තා 0.19 ohm කියලා. හරි. 1.9. එතකොට එහෙනම් මේ අවස්ථාවේ ප්‍රවේශු දාන්න පුළුවන්. එතකොට 12 කියන එක සමානයි I ධාරාවක් තමයි ගමන් කරන්නේ. හරි. එතන ප්‍රතිරෝධ මොනවද? 0.19 ධන මෙහෙම ගියා, මෙහෙම ගියා. මෙතන තව එකෙක් හිටියා. මේ සිම්පල් දා. එයා මතක කරන්න බෑ. 0.05 ohm. හරි. එහෙනම් 0.05 ohm කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සමීකරණය ඔබට පුළුවන් I කියන එක කෙනා සුළු කර ගැනීම සිදු කරන්න. හරි. I කියන එක කෙනා හරියට සුළු කරා නම් ආසන වශයෙන් අපිට ගන්න පුළුවන් එනවා 49.6 ohm කියලා. හරි. sorry මෙතන ampere වෙන්න ඕනේ. ampere කියලා අපි ගන්න පුළුවන්. එහෙනම් මේ අවස්ථාවේදී ඔබ තේරුම් ගන්න ඕනේ 50 ampere අවශ්‍ය කරා මෝටරේ ක්‍රියාත්මක වෙන්න. නමුත් 49.6 ampere කියන එක ප්‍රමාණවත් නැහැ. ඒක නිසා අඩුම ගානේ ප්‍රධාන ලාම්පුව ඕෆ් කරලා තමයි මේ මිලාවේ මෝටරේ මේ ක්‍රියාත්මක කරගන්න හැකියාවක් නැහැ. අනේ බොයි ඔබ තේරුම් ගත යුතු වන්නේ. ඊළඟට අපි තුන්වෙනි කොටස අහනවා පරණ මෝටර රථ බැටරියක් සල්පණීකරණය විය හැකියි. මෙය සිදු වූ විට බැටරිය තහඩුවල රසායනික විදිහ වෙනස් වේ. හරි. මේ හේතුවෙන් බැටරියේ විදුලි දාම බලයේ වෙනසක් සිදු නොවි අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි. මෝටර රථයේ පණ ගැනීමකදී මේ බලපාන්නේ කෙසේද කියලා අහන්න. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මෝටර රථයේ දැන් මේ අවස්ථාවගත මේ අවස්ථාව අපි ගමුකෝ. එහෙනම් මේ අවස්ථාවේදී E කියන එක කෙනා සමාන I වාරයක් සිම්පල් ආකාරයක කැපිටල් R. මේ කැපිටල් R කියන්නේ කැපිටල් R එන් කියලා ගමුකෝ. එතකොට දැන් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන එක කෙනා විදුලි දාමක බලය වෙනස් වෙන්නේ නැතුව අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන එක කෙනා වැඩි වුණා. හරි. එතකොට මේ සමස්ත ප්‍රතිරෝධය කියන එක කෙනා මොකද වෙන්නේ? වැඩිද? එහෙනම් ධාරාව මොකද වෙන්නේ? මේ පරිපථයේ ගමන් කරන ධාරාව අඩු වීම සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඉස්සෙල්ලා අඩුම ගානේ අපිට මෝටරේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඔෆ් කරලවත් අපේ ප්‍රධාන ලාම්පු ටික. දැන් මේ අවස්ථාවේ තවත් අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වුණාම පස්සේ පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? කොහොමවත් මෝටරේ ක්‍රියාත්මක කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. ඒ බව තේරුම් ගන්න ඕන. ඊළඟට අපි අහනවා එනමුත් 12 වෝල්ට්ස් වෝල්ට් සහ 6 වෝල්ට් බල්බයක් සම්පූර්ණ දීප්තියෙන් දල්දාගෙන භාවිතා කර හැකියි. මේක හැදිලි කර. දැන් බල්බයක් කියන එක කෙනා අම්බලම් බල්බේ කොච්චර කරන්ට් එකක් ඕනද කියලා. හරි. බල්බේට අපි දැන් මෙතන 12 අපි දීලා තියෙන 12 වෝල්ට් කියලා P සමානයි VI දාමුකෝ අපි. එතකොට මේක 6 වෝල්ට්. මේක 12 ධානාව I. I කියන එක කෙනා නම් කොච්චරද? 0.5 ampere. හරි. එහෙනම් මේක ප්‍රශ්නයක් නෑ. මේ බල්බේට අවශ්‍ය කරන 0.5 ampere කියන ධාරාව අපිට දෙන්න බැරි 40 ග්‍රෑම් ධාරාවක් තමයි. හරි. ඒක නිසා මේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මෙන්න මේ කෝෂ පාවිච්චි කරලා අපිට ප්‍රතිරෝධයේ මේ මෙන්න මේ බල්බේ දල්වගෙන හැකියාව තියෙනවා. හැබැයි බැරි වෙන්නේ මේ මෝටර රථයේ ක්‍රියාත්මක කරගන්න. හරි. ඒතර ඉන්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වීම බලපවත් වෙන හැටි ඔබට අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් නැවත දැන් මේ කොටස් සියල්ලම එකතු කරලා නැවත පාඩක් අවශ්‍ය නම් අහන්න පුළුවන්. මේ සිද්ධාන්ත සමේ කාරණා ටික පැහැදිලිව අපි දෙන ස්පේස් එකේ ලියාගන්න පුළුවන්.